අයිබෝන් ආදරණීය දුවේ පුතේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මේ පුරායසී විෂය සඳහා පහසුවෙන් මේ එකක් ගන්න පුළුවන් විෂයක්. එහෙමනම් පහසුවෙන් මේ එකක් ගන්න ඔයාලා මොනවද අනුගමනය කරන්න ඕන උපක්‍රම කියලා ඔබ සමග පොඩි සාකච්ඡාවක් කරන්න. ඉතින් දුවේ පුතේ දැන් මම වසර ගණනාවක පාසල් ගුරු ජීවිතය මේ පුරායසී විෂයත් සමග ලැබපු අත්දැකීම් එකතු කරගෙන තමයි ඔයාලට මේ තොරතුරු ටික සපයන්න යන්නේ. ඒතොර මේ තොරතුරු ඔබ අනුගමනය කරලා බලන්න ඔයාලට කොහොමද මේ විෂය සඳහා සූදානම් වෙන්න මේ ක්‍රමය පහසුද කියලා බලන්න. මම හිතන්නේ පහසු වෙයි. ඒ නිසා අපි බලමු කොහොමද අපි මේ පුරායති විෂය නිකම්ම පොතක් පෙරලාගෙන පාඩම් කරනවට වඩා කොහොමද මේ විෂය කරුණු තමන්ගේ සිත තුරට ගොනු කරගන්නේ, මොනවද ඒ සඳහා භාවිත කළ යුතු උපක්‍රම කියලා පොඩ්ඩක් අපි බලමු. प्रजातंत्रवादी पालने ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ගැටුම් නිරාකරණය කියන පාඩම තමයි 10 වසර අවසන් වෙන්නේ. එන්න මේ විදිහට එක මතක තියෙන්න ඕනේ. ඒත් එක්කම 11 වසර පෙළපොත ගත්තාම 11 වසර පෙළපොතේ නීතිය යුක්තිය කියන පාඩමෙන් ආරම්භ වෙනවා. ඊළඟට ජාත්‍යන්තර සම්බන්ධතා කියන පාඩමෙන් අවසන් වෙනවා. ඒ වගේ මාතෘකා පහ 11 වසරක් මතක තියෙන්න ඕනේ. මේ මතකයේ තබා ගැනීම ඔයාලට පහසු වෙනවා. ප්‍රශ්න පත්‍රයකට ඔබට වාර විභාගයකට හෝ අවසන් විභාගයකට මුණ දෙනකොට ඔබට ලැබෙන රසපත්‍රයේ පිළිතුරු සපයන්නේ. ඉතින් බලමු අපි කොහොමද මේ මාතෘකා පහ මතක තියාගෙන අපි ඔයාලට ලැබෙන රසපත්‍රයක පිළිතුරු ලියන්නේ කියලා. දැන් ඔයාලට අපි තුන් රසපත්‍රයක් ලැබුණා අතට ලැබෙනකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ගැටුම් निराකරණය සම්බන්ධයෙන්. එතකොට ගැටුම් निराකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනකොට ඔයාලට ඒකට නිසි පිළිතුරක් නිවැරදිව ලියාගන්න මතක නැත්නම් ඔයාලට වේගයෙන් 10 වසර පොත පෙරලා ගැටුම් निराකරණය කියන පාඩමේ තමයි මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ කියලා ඔයාලට ඒ අදාළ කොටස ඉක්මනට පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පුළුවන් වීම ඔයාලට පාඩම් ගන්න පහසුවක් වෙනවා. ඊළඟට පිළිතුරු ලියන්න පහසුවක් වෙනවා. දැන් සමහර ළමයි ඉන්නවා ප්‍රශ්නයක් ගත්තම ඒ ප්‍රශ්නේ අඩුම ගානේ 10 වසරේදී තියෙන 11 වසරේදී තියෙන කියලාවත් සමහර ළමයින්ට මතකයක් නැහැ. එහෙම වුණාම තමන්ට ඒ විෂයට නියම පිළිතුරක් ලියාගන්න එහෙම නැත්නම් ඒ විෂය කරුණු ගොනු කරගන්න ඒ දරුවන්ට අපහසු වෙනවා. ඔන්න ඔය කරුණු මතක තියාගන්න. ඊළඟ බලමු ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය මතක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම මේ සම්බන්ධයෙන් වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කොහොමද සකස් වෙන්නේ කියලා. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය තවන්න මතක තියෙන්න ඕනේ. එතකොට ප්‍රශ්න පත්‍ර ව්‍යුහයේ පළවෙනි පත්‍රය දෙවනි පත්‍රය. ඉතර පළවෙනි පත්‍රයේ තියෙනවා ප්‍රශ්න 40ක්. පළවෙනි පත්‍රයේ ප්‍රශ්න 40ක් තියෙනවා. ප්‍රශ්න 40 පිළිතුරු 4ක් කියලා තෝරගෙන ලියන්න තියෙන්නේ. දෙවනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ 2 3 කියලා මේ කොටස් 10ක් තියෙනවා. ඒක ප්‍රශ්න 10ක් තියෙනවා. මේකට අපි කියනවා අනිවාර්ය ප්‍රශ්නය කියලා. අනිවාර්ය ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න ඉන්නේ පිළිතුරු දෙකයි. මොන කෙටි පිළිතුරු දෙකයි ප්‍රශ්න 10 තියෙනවා. එකකට කෙටි පිළිතුරු දෙක ගන්න තමයි ලියන්න තියෙන්නේ. ඒක අවබෝධ කරගන්න ඕනේ. එතකොට මෙතන මේ ප්‍රශ්නේ අනිවාර්යයි. ඊටමතර ප්‍රශ්න 1 සිට මේක පළවෙනි ප්‍රශ්නේ ගත්තාම 2 3 කියලා ප්‍රශ්න ඔක්කොම 7ක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නෙට ලියලා මේ ඉතුරු ප්‍රශ්න වලින් ප්‍රශ්න 4ක් තමයි තෝරගෙන ලියන්න තියෙනවා. ඔන්නවා ආකාරයෙන් ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය අවබෝධ කරගන්න. එතකොට මේ ප්‍රශ්න පත්‍රය තුල ලකුණු වෙන පිළිවෙල මතක තියාගන්න. පිළිවෙලක් මතක තියාගත්තම හොඳයි. දැන් මේකට ලකුණු දෙක බැගින් එනවා. එතකොට මේ එන ප්‍රශ්නයකට එකේ තියෙනවා එක කොටස 2 3. එතන කොටස් 3ක් තියෙනවා. මේකට කරුණු දෙකක් ලියන්න තියෙනවා. මේකට ලකුණු 2යි
මේකට කරුණු තුනක් ලියන්න තියෙන්නේ ලකුණු තුනයි මේකට මේකේ කොටස් දෙකක් තියෙනවා A සහ B කියලා එතකොට A කියන කොටසට මේ සම්බන්ධව පුතේ 2022 23 වෙනකල්ම A කියන ප්‍රශ්නේ කරුණු තුනක් අහුව නමුත් 22 23 එකේ A කියන එකෙන් කරුණු දෙකයි යන්නේ මෙතන ලකුණු දෙකයි මේකට ලකුණු විස්තර කරනවා ලකුණු තුනයි ඒ ආකාරයෙන්ම ලකුණු පහ ලැබෙන්නේ अवबोध कर प्रश्न वाले पीली लियां उपरी तुनाई पलवी कोट देखाई देवनी तुनाई तूंगनी तुना लियला देखा लखनऊ देखा क्लबा विस्तर करना पेहदी उपरीम करुण तुनाई अपने मत जागरूसला पाड़ करना मतक त्यागन पहास पीली तुना नितरम सटंकर लेसी प्रयोजन पलवी पत्र पलवी पत्र लियान पत्र लिया निकम पे पाड़ करवाने उपदिशाई वाल मत करुणाई मे वाला पेलपोते सदन करुण तीयन अद प्रश्न पत्र लियन के बलापुर अनिवार्य मे के පෙළපොතේ සඳහන් ආකාරයටම ඒ පිළිතුරු ලියන්න ඕනේ තමන් හිතන පිළිතුරු ලියලා හරියන්නේ නැහැ. ඔයාලට පැහැදිලි වෙනවා පසුගිය ප්‍රශ්න පත්‍රයම් බැලුවාම ඒ පිළිතුරු පත්‍රය ගත්තාම ඒ පිළිතුරු පත්‍රයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය පෙළපොතේ තියෙන ආකාරයෙන්ම. කොටින්ම කියනවනම් ඔයාලා කටපාඩම් කරලා තමයි මේ පොරේ විෂයට ලියන්න වෙන්නේ. ඔයාලා හිතලා පිළිතුරු ලියන්න යන්න එපා. එහෙම වුණාම ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ කරුණත් මතක තියාගන්න. पसुगीय प्रश्न पत्र वसर हायक पवन प्रश्न पत्र अरगन वसर हायकुरावटमे आव प्रश्न इक तनकट उदाहरण आर्थिक प्रमह आर्थिक समर्थाकन मातृकाटते हायक प्रश्न पत्र अरगन बलुहम समाट पहाक ये प्रश्न ප්‍රශ්න එතකොට මේ ප්‍රශ්න ටික එකම පිටුවකට එහෙම නැත්නම් එක කුලයකට ගන්න එකම මාතෘකාවක් යටතේ වසර 6ක ආව ප්‍රශ්න ගත්තාම ඔයාලට පැහැදිලි වෙනවා මේ වසර 6 පුරාවටම අහලා තියෙන්නේ එකම ආකාරයේ එකම ප්‍රශ්න ටිකක් බව පැහැදිලි වෙනවා එතකොට මේ සම්බන්ධයෙන් ආභෝධයක් ලබා ගත්තාම ඔයාලට ඊළඟ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න මොන වගේ කරුණුද ගොඩනගා ගන්න ඕන මොනවද පාඩම් කරගන්න ඕන කියලා ආභෝධයක් ඔයාලට ලැබෙනවා ඒක පහසු වෙනවා ඔයාලට ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන මම ඔයාලට උදාහරණයක් කියන්න මෙන්න මෙහෙම ආර්ථික ක්‍රම හා ආර්ථික සම්බන්දතා කියන මාතෘකාවටදී 2013 මෙන්න මෙහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා හිඟකම තුලින් පැන නගින මූලික ආර්ථික ප්‍රශ්න දෙකක් සඳහන් කරන්න අපි දන්නවා ඕනෑම ආර්ථිකයක් මූණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා කුමක් කොපමණ කෙසේ කා සඳහාද කියන ප්‍රශ්න තුන එතකොට ඒකෙන් දෙකක් තමයි ලියන්න කියලා තියෙන 2013 එතකොට 2017 තියෙනවා ඕනෑම ආර්ථිකයට මුහුණ පෑමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න තුනක් සඳහන් කරන්න. ඔන්න 2017 ඒ ප්‍රශ්නේ ආකාරයෙන්ම ඇවිල්ලා තිනවා. ඊළඟට බලන්න 2019 අර්ථ ක්‍රම පොදුවේ මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න තුනක් සඳහන් කරන්න. 2019 ත් ඇවිල්ලා තිනවා. ඒ විදිහටම අර්ථ ක්‍රම පොදුවේ මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න තුනක් සඳහන් කරන්න කියලා. එතකොට ඒක 2021 ත් ඇවිල්ලා තිනවා. විවිධ අර්ථ ක්‍රම තුනක් දක්වන්න කියලා තියෙනවා අර ප්‍රශ්නේ එහෙම්මම ඇවිල්ලා තියෙනවා ආර්ථික ක්‍රම පොදුවේ මූණ දෙන ආර්ථික ප්‍රශ්න තුන සඳහන් කරන්න කියලා ඊළඟට ඒ මාතෘකාවේ 2022 ඇවිල්ලා තියෙනවා සමාජවාදී ආර්ථික ක්‍රමයක මූලික ලක්ෂණ දෙකක් සඳහන් කරන්න කියලා ඊළඟට 2015 2010 ඇවිල්ලා තියෙනවා නිෂ්පාදන සාධක තුනක් සඳහන් කරන්න කියලා එතකොට බලන්න වසර කීයක්ද 2013 17 19 21 21 ප්‍රශ්න දෙකක් තියෙනවා 22 विविध आर्थक्रम
තුනක් සහ ඒ වාගේ ලක්ෂණ මතක තියාගත්තාම බලන්න කොච්චර කරුණ විශේෂ කරුණ ආවරණය වෙනවා කියලා. ඊළඟට බලන්න ඕනෑම ආර්ථිකය මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න කියන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා මේ වසර ගණනාවෙම. ඊළඟ නිෂ්පාදන සාධක සහ ඒවට කරන ගෙවීම් මතක තියාගත්තාම ශ්‍රම භූමි ප්‍රාග්ධනයේ ව්‍යවසාය සහ ඒවට කරන ගෙවීම්. ඊළඟ නිෂ්පාදනයේදී යොදා ගන්න ශිල්පීය ක්‍රම ඔන්න ඔයාගේ මූලික කරුණ ටික මතක තියාගත්තාම මොන කරුණද මතක තියාගන්න ඕන මොන ආකාරයෙන්ද ප්‍රශ්නවල එන්නේ කියලා පැහැදිලි වෙනවා. ඒ වසර 6ක විතර ප්‍රශ්න පත්‍ර අරගෙන එකම මාතෘකාවක් යටතේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න එකම කොලයකට ගොනු කරගත්තාම ඔයාලට ලොකු ආභෝධයක් ලැබෙනවා ඊළඟ ප්‍රශ්න පත්‍රයට කොහොමද සූදානම් වෙන්න ඕන කියලා. හරි එහෙනම් ආදරණීය දුව පුතේ ඔයාලා මේක නැවත මතක් කරගන්න කොහොමද ඔයාලගේ පෙළ පොතේ මාතෘකා 10 මතක තියාගන්න. ඒත් එක ඕනෑ ප්‍රශ්න පත්‍රයක් අතර ගත්තහම ඒ පෙළ පොතේ මාතෘකා 10 මොන මාතෘකාවටද මේ ප්‍රශ්නය අදාළ කියලා මතක තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය විශේෂයෙන්ම ඔයාලා මතක තියාගන්න කොහොමද ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ කොහොමද ලකුණු ලැබෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයෙන් තමයි විභාගයට සූදානම් වෙන්න ඕනේ. ඒත් එක්කම ඔයාලා ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට පෙළ පොතේ සඳහන් කරුණු පිළිතුරු විදිහට ඒ ආකාරයෙන්ම ලියන්න ඕනේ වෙනස් කරන්න යන්න එපා. එහෙම පිළිතුරු ලියන්න එහෙම නැත්නම් ඔයාලට නියම ලකුණු ලැබෙන්නේ නැහැ. ඊළඟට ප්‍රශ්න පත්‍රයක සෑම මාතෘකාවක් යටතේ ප්‍රශ්න පත්‍රයක නෙමෙයි සෑම පාඩම් ඒකකයක් යටතේ එහෙම නැත්නම් මාතෘකාවක් යටතේ ඔයාලා කෙටි සටහන් ගොඩනගා ගන්න මූලික කරුණු සංවිධානය කරගන්න ඒ ගොනු කරගන්න එකතරාකට ගොනු කරගන්න ගොනු කරගත්තාම ඔයාලට පහසු වෙනවා. කෙටි පිළිතුරු සඳහා ප්‍රයෝජනවත් වෙනවා සාරාංශ කරගත්තාම නිකම්ම පෙළ පොත කියවගෙන යනවට වඩා. ඒත් එක්කම මම අර අවසානයේට කිව්ව ඔයාලා වසර 6ක පමණ ප්‍රශ්න පත්‍ර ගත්තාම ඒ ප්‍රශ්න පත්‍රවල එක මාතෘකාවක් යටතේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න එකම කොලයකට ගත්තාම ඔයාලට පැහැදිලි වෙනවා මොන වගේ ප්‍රශ්නද අහලා තියෙන්නේ මොන ආකාරයෙන්ද අහලා තියෙන්නේ කියලා ආවෝදයක් ලබා ගත්තාම ඔයාලට හරිම පහසුවක් වෙනවා විභාගයට සූදානම් වෙන්න. මෙන්න මේ පිළිතුරු මෙහෙම තමයි අපි ලියන්න ඕනේ මේ ආකාරයෙන් තමයි ප්‍රශ්නේ එන්නේ කියලා ආවෝද ලැබෙනවා. ලැබුණාම ඔයාලට ඒක පාඩම් කිරීම සඳහා ශක්තියක් වෙනවා. අන්නේ කරුණු මතක තියාගන්න. ඊළඟට ඔයාලා පළවෙනි පත්‍රයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට පුතේ මේ ප්‍රශ්න 40 ප්‍රශ්න දෙකක් හෝ තුනක්කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. පිළිතුරු 4 සමානව ලැබෙන පිළිතුරු. මම ඒක උදාහරණයක් ගන්නම්. මෙන්න මෙහෙම පසුගිය ප්‍රශ්න පත්‍රය කියන්නේ 2022 23 ප්‍රශ්නයේ ප්‍රශ්න පත්‍රයේ 38 වෙනි ප්‍රශ්නේ පහත් සඳහන් ප්‍රකාශයන්ගෙන් සංස්කෘතිය සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි පිළිතුර තමයි පුද්ගලයා ජීවත් වන සමාජය අනුව සංස්කෘතිය වෙනස් වේ. ඒතකොට මේ පිළිතුරත් හරි. සංස්කෘතිය සම්බන්ධයෙන් වැරදි නෑ. සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඊළඟ දෙක ගත්තාම පුද්ගල හැසිරීම ජීවත් වන සංස්කෘතිය අනුව සිදුවේ. ඒකත් නිවැරදි පිළිතුරක්. ඊළඟට ඕනෑම සමාජයකට පිළිගත් පොදු සංස්කෘතියක් ඇත. ඒකත් පිළිතුරක්. නිවැරදි පිළිතුරක්. ඊළඟට හතර ගත්තාම සමාජ සංවර්ධන සඳහා සංස්කෘතිය දායකත්වයේ සපයයි. එතකොට මේ පිළිතුරු හතරම මේ සංස්කෘතිය සම්බන්ධ ප්‍රකාශ තමයි කියෙන්නේ. එතකොට මෙතන අහන්නේ වඩාත්ම නිවැරදි ප්‍රකාශය. දැන් ඔයාලා ප්‍රවේශම් වෙන්න ඕන වඩාත්ම නිවැරදි ප්‍රකාශය තෝරනකොට මේ පිළිතුරු හතරෙන් මේ හතරෙන් තුනක් බැහැර කළාම මේ තුනට වඩා නිවැරදි පිළිතුර කොහොමද ගැලපෙන්නේ කියන එක අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. දැන් මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ ඕනෑම සමාජයකට පිළිගත් පොදු සංස්කෘතියක් ඇත කිව්වම අර ඉතිරි පිළිතුරු තුන නිවැරදි පිළිතුරු වලට අර තුන්වෙනි පිළිතුරෙන් ඒක යටපත් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ප්‍රශ්න දෙක තුනක් ඔබට ওই වගේ ලැබෙනවා. පිළිතුරු හතරම බැලූ බැල්මට නිවැරදි පිළිතුරු වගේ පේනවා. නමුත් ඒකේ පිළිතුරු හතරෙන් වඩාත් නිවැරදි පිළිතුර තෝරගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. අන්න ඔය කරුණු මතක තියාගන්න. එහෙමනම් මේ කර්ම සැලකිල්ලට අරගෙන ඔබ විභාගයට සූදානම් වෙන්න ඔබට ওই පුරවැසි විෂයට හරි ලේසියෙන් එහෙම නැත්නම් හරි පහසුවෙන්ම ඒකක් ලබා ගන්න පුළුවන් විෂයක්. එතකොට ඔයාලා ඒ නමයක් ලබා ගන්න අතරට පුරවැසි විෂයත් ඒ එකක් ලබා ගැනීම ඔයාලට ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙමනම් ආදරණීය දුවෝත්තේ ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ඉදිරියේදී ඔයාලා සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනුමාන ප්‍රශ්න සාකච්ඡාවක් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.